මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2015 මෙරට ලකුණු ආසියාවේ වේගවත්ම ආර්ථික වර්ධනය ගෙනපු නායකයා. විරකියාව 6%ට අඩුවට ගෙනපු නායකයා. ඉතින් විශේෂයෙන්ම ජනාධිපති මැතිවරණයේ ලැබුණ අවුරුද්දේ තියෙනවා නම් අපි පක්ෂයක් විදිහට අපි ඒකට සූදානම්. අපි ජයග්‍රහයි අපේක්ෂකයා අපේ පක්ෂෙන් අපි ඉදිරිපත් කරනවා. එහෙම නමක් තාම නැහැ. Nippon Paint Premium Wood Care Solutions. Start your master's degree from the highest ranking university in Sri Lanka. Register now for the next intake. අපේ පක්ෂයෙන් අපි ඉදිරිපත් කරනවා වර්තමාන ජනාධිපතිතුමා එක්ක එහෙම ගමනක් යන බලාපොරොත්තුවක් නැත්ද ඉතින් වර්තමාන ජනාධිපතිතුමා අපි පාර්ලිමේන්තුවෙන් ඊළඟ මැතිවරණය වෙනකන් ජනාධිපතිවරයා බවට පත් කෙරුවා ඉදිරියේදී අපි දේශපාලනික වශයෙන් එක්සත් ජාතික පක්ෂයත් එක්ක කටයුතු කරනවද නැද්ද කියන කාරණය මොකද මේ එක පුද්ගල පදනම් කරගත්තු දේශපාලන බලවේගයක් නෙවෙයිනේ අපි පොජන පෙරමුණ කිව්වා අපි පක්ෂයක් ඉතින් අපි පක්ෂයක් විදියට තවත් පක්ෂයක් එක්ක සාකච්ඡා කරනවා මිසක් ඉදිරි කාල සීමාව තුළ අපි පුද්ගලිය පදනම් කරගෙන සාකච්ඡා කරන්නේ නැහැ පහුගිය වෙලාවේ එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා විතරයි පාර්ලිමේන්තුවේ හිටියේ. අද අපි දකිනවා එක්සත් ජාතික පක්ෂයත් දෙක අපි ඉදිරි ගමනක් යනවා නම් අපි මේ පිළිබඳව සාකච්ඡා කරන්න ඕනේ. ඒක මම හිතන්නේ පක්ෂය විදියට අපි තීන්දුවක් ගත්තම ඒ සාකච්ඡා වලට අපි ප්‍රවේශයක් ලබා ගන්න පුළුවන්. හැබැයි අද අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාත් එක්ක මේ වර්තමාන ආණ්ඩුවේ කටයුතු කරනවා. ඒ ඉදිරියේදී අපි ගන්න තීන්දුව తీන පිළිබඳව අපි සාකච්ඡා කරලා ගන්නවා. ඊයේ පාර්ලිමේන්තුවේදී ක්‍රීඩා සම්බන්ධයෙන් කතා කරන රනිල් වික්‍රමසිංහ මහත්මයාට අවස්ථාවක් දුන්නේ නැහැ කියලා චෝදනාවක් ආවා. ඒ සඳහා අවස්ථාව දුන්නේ හරි ප්‍රනාන්දු මහතා සමගි ජන බලවේගී. ඇයි ආණ්ඩු පක්ෂයෙන් මේ වගේ අවස්ථාවක් අතහුට ලබා මේ නොදීමන තියෙන එක මොකද ඔහු හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා. ඇයි එහෙම වුනේ? ආණ්ඩු පක්ෂයෙන් එවැනි තීන්දුවක් අරගෙන තිබ්බේ නැහැ. ඒ වගේම රුසානන් සිංහ මන්ත්‍රීතුමා කලිනුත් ස්වාධීන වුණා. ඉතින් තම ස්වාධීන මන්ත්‍රීවරුන්ගෙන් එන කතික ලයිස්තුවට තමයි මම හිතන්නේ නම දැමිය යුත්තේ. හැබැයි කෙසේ වෙතත් මම සතුටු වෙනවා. හරෙන් ෆ්‍රෑන්ඩු මුතුමා යාගේ කාලයෙන් විනාඩි 10ක් දීලා තිබ්බා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්තයාත් කාලේ දෙනවා කිව්වා. ඉතින් මොකද සජිත් ප්‍රේමදාස මහත්තයාට කාලේ දෙන්න වෙන්නේ එතුමා කතා කරලා ඉතුරු වුණොත්. සාමාන්‍යයෙන් විපක්ෂයෙන් ලැබෙන කාලෙන් 60ක් කතා කරන සජිත් ප්‍රේමදාස මහත්තයානේ. ඒකෙන් සජබෙඩත් දීලානේ රොසාන මුතුමාට දෙන්න වෙන්නේ. ඉතින් වෙලාව ඉතුරු වුණොත් සජිත් මහත්තයාත් රොසාන මුතුමාට වෙලාව දෙයි. ඊයේ පාර්ලිමේන්තුවේ කිවිච්ච 129 දෙනා ඇතුළත ඔබතුමාත් ඉන්නවද? ඊළඟ මැතිවරණයේදී එන්නවත් හම්බ වෙන්නේ නැහැ කියන 129 දෙනා අතරත් ඔබතුමා ඉන්නවද? ඒ 129ද 225ද කියන එක මෙරට ජනතාව තීන්දු කරයි. ඒක පාර්ලිමේන්තුවේ ඇතුළේ ඉන්න අයට තීන්දු කරන්න බෑ. 125ද 29ද 225ද කියන කාරණේ තීන්දු කරන්නේ මෙරටේ ජනතාව. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2015 මෙරට ලකුණු ආසියාවේ වේගවත්ම ආර්ථික වර්ධනය ගෙනපු නායකයා. විරකියාව 6%ට අඩුවට ගෙනපු නායකයා. දලදේශීය ආර්ථිකයේ බිලියන 85%කට වැඩි කරපු නායකයා. අධිවේගී මාර්ග වරායවල හදපු නැති දෙයක් නැහැ. මේ මැතිවරණේ පෙරදුනා. ඒ වගේම තමයි 2019 කොටබි රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කළේ. ඉතින් මැතිවරණ දිනනවා පරදිනවා. හැබැයි යම්කිසි කෙනෙක් හිතනවා නම් මැතිවරණ තමන්ට දිනන්න පුළුවන් වෙලාවට තමයි ඡන්ද තියන්න ඕනේ කියලා ඒක නෙවෙයි යථාර්ථය. ඒ හින්දා අපි මේ 225 වගේම තව එළියෙත් අපේ දක්ෂ නායකයෝ ඉන්නවා පක්ෂේ. ඉතින් තරුණ පිරිසක් ඉන්නවා එළියේ පාර්ලිමේන්තුවට එන්න බලාගෙන. ඉතින් මේ හැමෝටම අවස්ථාවක් දෙන්න ඕනේ. ඉතින් මැතිවරණයක් ආවම රටේ ජනතාව තීන්දුව කරයි කාවද තෝරාපත් කරගන්නේ නැත්තේ කියලා.